හොඳයි ආදරෙන් පිළිගන්නවා ඉසෙල් ඩොකියු චැනල් එකට. අපි දැන් කතා කරන්න උත්සාහ කරන්නේ ලෝකයේ මේ වෙන විට කොරෝනා තත්ත්වය කොහොමද කියලා තමයි බලන්න උත්සාහ කරන්නේ. ඉතින් අද මාර්තු 19 වෙනිදා මේ වන විට ලෝකේ ඔයා දන්නවා සමහර රටවල කොරෝනා අඩු වෙමින් යනකොට තවත් සමහර රටවල ව්‍යාප්තිය වැඩි වෙමින් තියෙනවා. ඉතින් අපි රටක් විදියට කරන්න ඕනේ ඔය ව්‍යාප්තිය වැඩි වෙන තැනට ඔයා කොහොම හරි බේර ගන්න. ඉතින් ඒ සම්බන්ධයෙන් මම වීඩියෝස් කරලා තිනවා. වැඩි දේවල් දැක ගන්න පුළුවන්. අපි දැන් හොයලා බලමු කොහොමද මේ වන විට මාර්තු 19 වෙනිදා දහවල් වෙනිදා ලෝකයේ කොරෝනා තත්ත්වය. හොඳයි දැනට රෝගීන් 219,000 220,000 වාර්තා වෙලා තියෙනවා මුළු ලෝකෙම. මරණ වාර්තා වෙලා තියෙනවා 8900ක්. අපි අදින 8900 දෙනෙක් ජීවිතය අහිමි වෙලා තියෙනවා මේ කොරෝනා වෛරසය හේතුවෙන්. එතකොට දැනට සක්‍රීය රෝගීන්ගෙන් 5%ක් දරුණු තත්ත්වයේ පවතිනවා. 95%ක්ම සාමාන්‍ය තත්ත්වයේ තමයි පවතින්නේ. රෝගීන් 125,000ක් මේ වෙනකොට ලෝකේ වාර්තා වෙනවා. මේ තමයි මේ වම් පැත්තේ තියෙන ප්‍රස්ථාරේ, මගේ මේ ඊතලයේ කර්සක යන ප්‍රස්ථාරේ සම්පූර්ණ රෝගීන් ගාන වැඩි වෙමින් තියෙනවා. ඒ වගේම සම්පූර්ණ මරණ ගාන වැඩි වෙමින් පවතිනවා. අපි මේ සම්පූර්ණ රෝගීන් පිළිබඳව තවදුරටත් සොයලා බලමු. මේ දත්ත අනුව මෙන්න සම්පූර්ණ ප්‍රමාණය දැන් අපිට තියෙනවා. ඒ ප්‍රමාණය වැඩි වෙමින් පවතිනවා කියලා වට පේනවා. මේ දිනපතා වාර්තා වුණු දේවල් මේ මුල් කාලේ චීනේ ඊට පස්සේ අඩු වෙමින් යනකොට අනිත් රටවල වාර්තා වෙනවා. නමුත් කාරණේ තමයි ලෝකයේ දැන් මේ වන විට වැඩි වෙමින් පවතිනවා දිනපතා වාර්තා වෙන රෝගීන් 20,584ක් ඊයේ දිනේට පමණක් මේ ලෝකයේ රෝගීන් වාර්තා වෙලා තියෙනවා. මේ චීනයේ හැර අනිකුත් රටවල වාර්තා වුණු රෝගීන් එකත් වැඩි වෙමින් පවතිනවා යට දැක ගන්න පුළුවන්. ඉතින් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි මේ චීනයට එළියෙන් වාර්තා වුණු රෝගීන් ප්‍රමාණය. ඒතොර ඒ කියන්නේ චීනයේ සුව වේගෙන යනකොට චීනෙන් අනිත් පසට මේ රෝගීන් වාර්තා වෙලා තියෙනවා කියන කාරණේ තමයි කියවෙන්නේ. අපි දැන් මරණ පිළිබඳව සොයා බලමු. මේ තමයි මරණ සම්පූර්ණ මරණ 8971ක් ඊයේ දවස වන විට මරණ ගාන වැඩි වෙමින් පවතිනවා. මේ දින දෛනික වාර්තා වුණු මරණ ප්‍රමාණය මෙන්න මරණ 973ක් ඊයේ දිනෙදි වාර්තා වෙනවා. එතන මේ දෛනික වාර්තා වුණු මරණ ප්‍රමාණය ඊයේ මරණ ඊට කලින් දවස් බැලුවොත් 112ක වැඩිවීමක්. එතකොට මරණ වැඩිවීම වර්ධන ප්‍රධානම මරණ වාර්තා වෙලා තියෙන්නේ ඉතාලියෙන්. ඊට පස්සේ අපි බලමු රටවල් කිහිපයක් අරගෙන ඒ රටවල් මොකද වෙලා තියෙන්නේ කියලා මේ වන විට. චීනය දැන් මේ කාරණය ජයග්‍රහණය කරලා තියෙනවා. අපි චීනය ගැන මුලින්ම බලමු. මොකද චීනයේ වුහාන් පළාතෙන් තමයි මේ කාරණය ආරම්භ වුණේ. නමුත් අද වෙන විට ඔවුන් ජයග්‍රහණය සමරනවා. කොරෝනා වෛරස් කේසස් මේ වන විට 80,000ක් තියෙනවා. මරණ 3,200යි 7,400ක් පමණ කොරෝනා සුව වෙලා තියෙනවා චීනේ. චීනේ ඒතකොට මේ වන විට රෝගීන් ඉන්නේ 7,200යි. ඒ අතරින් 31%ක් දරුණු තත්ත්වයේ 68%, 69%ක් ගැටලු දායක තත්ත්වයක් නැහැ සාමාන්‍ය තත්ත්වයේ. මෙන්න මේ රූපය බලන්න සම්පූර්ණ රෝගීන් ගාන දැන් එක්තරා ප්ලැටිව් පේස් එකකට ඇවිල්ලා තියෙනවා. අඩු වෙමින් පවතිනවා. මේ දිනපතා වාර්තාවෙන් රෝගීන් අතරම වාර්තා නොවෙන තරම් දැන් ඊයේ පෙරේද දිනවල ගත්තම මෙන්න සක්‍රීය කේසස් මෙන්න අඩු වෙලා තියෙනවා. අපි මේ තැනට තමයි යන්න ඕනේ. දැන් ලංකාවේ තාම මෙහෙම වැඩි වෙමින් පවතිනවා. අපි කොතනින් හරි මේක කඩලා මෙහෙට ගන්න ඕනේ. වැඩි යන්නේ නැති වෙන්න. ඒක තමයි අපේ ජයග්‍රහණය. ඉතින් ඔයාලගේ උදව් වුණේ අපිට ඒකට. මේ සම්පූර්ණ මරණ ප්‍රමාණය. දැන් මෙන්න මරණ අඩු වෙලා චීනේ. හොඳ නිදසුනක්. මෙන්න මේ හැරි තිබ්බ මරණ ප්‍රමාණය දවසට 140 140 ගණන්. මැරුණු එක දැන් මේ යන්නේ බොහොම සීමිත ප්‍රමාණයක් 8 දෙනෙක් 4 දෙනෙක් ඒ වගේ. ඉතින් අපි බලමු චීනේ මේක ජයගත්තත් සිංගප්පූරු ජයගත් රටක් විදිහට සැලකෙනවා. ජපානය මේක ජයගන්න බැරි වුණු රටක්, අමාරු වුණු රටක් විදිහට දැන්ට ඉතාලිය තමයි හඳුනගෙන ඉන්නේ. තාමත් ඔවුන් උත්සාහ කරනවා ජයග්‍රහණය ලබන්න. දැනට මරණ 3,000කට ආසන්න පිරිසක්, රෝගීන් 35,000ක් වාර්තා වෙලා මෙන්න කේසස් වැඩි වෙමින් පවතිනවා. මෙන්න දෛනික වාර්තාවන් රෝගීන් ඊයේ දින මේ වැඩිම රෝගීන් 4,200ක්. එතකොට මෙන්න මරණ දෛනිකව වැඩි වෙමින් පවතින ඊයේ දවසේ තමයි වැඩිම මරණ 475ක්. එතකොට මොකද ඉතාලියට වෙන්නේ? ඉතාලියේ මේ කාරණේ निराකරණය කරගන්න බැයි, බැරියයි. මේ තත්ත්වයට නොයා අපි රට බේර ගන්න ඕනේ නේද? ඔයාලා එකතු වෙන්න ඕනේ නේද? අයි බලමු ඊළඟට කතා වෙන ප්‍රධාන රටක් ඉරානය. ඉරානයේ රෝගීන් 17,000යි, මරණ 1,100යි. එතකොට මෙන්න මරණ රෝගීන් ගන්න වැඩි වෙමින් යනවා. එතකොට මේ දෛනික වාර්තාවෙන් රෝගීන් 1,100ක් ඊ වාර්තා වෙලා මෙන්න මරණ සම්පූර්ණ මරණ ප්‍රමාණය මෙන්න ඊයේ මරණ වැඩිම මරණ ප්‍රමාණය 147ක්.
ඔන්න වැඩිවීම පවතිනවා. ඉතින් මේ රටවල් කොතනින් හරි මේක කඩලා පල්ලෙහාට ගන්න ඕනේ. මේ තොරතුරු හොයාගන්න අපි යුනයිටඩ් ස්ටේට්ස් බලමු. ගොඩක් කට්ටිය කතා කරන රටක්. USA කොහොමද? මරණ 155යි, රෝගීන් 10,000ට ආසන්නයි. හරි. ඉතින් මේ රටවල් දැන් තමන්ගේ ක්‍රියාකාරීත්වය පෙන්වමින් මොකද කරන්න ඕනේ කියලා මම වීඩියෝ එකක් දාලා තිනවා. අපේ රටේ තියෙන තත්ත්වය නෝ මොකද අපේ රටේ දැන් කොරෝනා එක්තරා අවධියක් පණින්න යන්නේ. ඒ පණින් නැතුව බේර ගන්න පුළුවන් නම් අපිට ලොකු ජයග්‍රහණයක් ලබන්න පුළුවන්. මොකද ඊළඟ සතිය බොහොම ක්‍රූෂල් අපිට. කමියුනිටි ට්‍රාන්ස්මිෂන් මේ සමාජයේ පැතිරිය යන අවස්ථාවක් ආවොත් අපිට ටිකක් අමාරු වෙනවා ඒක වළක්ව ගන්න. ඒ තුල නොයා අපි කොහොමද ට්‍රිප් යන්නේ නැතුව ගෙදරටවල ඉන්න එච්චරයි කරන්න ඕනේ. තමන් සුවයන්ව මේ කාරණයට දෙන්න පුළුවන් දායකත්වය ලබා දෙන්න. ඔයාට පුළුවන් ඒක. ඔයාගේ හිතවතුන්ට කියන්න. දැන් මේ තාක්ෂණය පාවිච්චි නොකරන අය ඉන්නවා. එයාට කියන්න. එයාය තමයි උදේ මෙන්නේ මිනිස්සු ඉන්න තැන් වල. දැන් අද උදේත් ඇවිල්ලා හිටියා පණු බෙහෙත් ගන්න වයසක 100 කෙනෙක්. ඉතින් ඒ අයට ඒ කාරණේ කියලා දෙන්න පුළුවන් ඔයාලට. රෝහලට ආවට පස්සේ රෝගීට නිරාවරණය වෙනවනේ. මොකද වයසක අයට තමයි ගොඩක් මහණි වෙන්නේ අපි දන්නවා. ඒ නිසා මේ කාරණා බෙදා හදා ගන්න අපිට පුළුවන් මේ රෝගී පිටු දකින්න. අපි තවත් වීඩියෝ එකකින් අප්ඩේට්ස් එක හමු වෙමු. ඒ වගේම මගේ YouTube channel එකේ තියෙන තොරතුරු subscribe කරන්න තාරාදනා කරන මේ තොරතුරු දැනගන්න. වගේ ජීවිතේට වටිනා තොරතුරු. ලෝකයේ සිදුවන දේවල් ගැන කරුණු කාරණා දැනගන්න health news එකක්. ජය වේවා අපි තවත් දවසක හමු වෙමු.